तुमको भी है खबर, मुझको भी है पता हो रहा है जुदा दोनों का रास्ता। दूर जाके भी मुझसे तुम मेरी यादों में रहना, कभी अलविदा ना कहना, कभी अलविदा ना कहना, कभी अलविदा ना कहना। जितनी थी खुशियाँ सब खो चुकी है, बस एक गम है कि जागता नहीं। समझा के देखा, बहला के देखा, दिल है कि चेस को आता नहीं, आता नहीं। आस है कि बहना, कभी अलविदा ना कहना, कभी अलविदा ना कहना, कभी अलविदा ना कहना। मम खाविंद रणराज मम आगे कैंडीनला बस दूसरी एक दैनट सॉफ्टवेयर इंजीनियरिंग डिग्री का करना प्राइवेट यूनिवर्सिटी का अरे खाविंद मांग हरेन हेतु इस्लाम मम वाट कंस्ट्रक्टिव क्रिटिसिज्म एक किया ला इट पास इतर टिक्या ना वहाँ लसन टोन का तीन मार लसन टोन का तीन वहाँ हदान पड़ी पड़ी देवा टिका तीन पड़ी मद वहाँ ब्रीदिंग ब्रीदिंग पैत्ते हदा गो अभी ब्रीदिंग पैत्ते हदा गातम वागे यार वोकल पोटा स्टेडीनती गति तीन वेन यू फिक्स युअर ब्रीदिंग ए स्टेडीनस तीन एक अनिवार्य हदा गात युतु दैक ए वगेम वागे तब वोकल वागे टोन के लसन एक प्रोजेक्ट करना विद्य थ्रू ब्रीदिंग एक्म हदन एटिक हदा गो अद यू अ बिट पिची अब मंडा हेरू वागे टोन के सह वागे कटहांडे अमुतु देख तीन एकट कैमती रहता है मांग हरुने अनेक हदान पुलवान देख तीन ने एक हिंदुस्तान मांग हरुने काविंग गीते पतंगा तक गमम मटा थी तूने हरे में लसन वॉइस से का ये लगे तो ये वॉइस से की तीनों हरे में बेना फील लगा ती है ऐसे कोटा दें कुछ उमारियत की हुआ हुस्म पालने की एनक तमाइ गुडाक देवालोट बलपाने अपे टोन निकट इलांगट वेरिएशंस कोचर सिंकरनो अद पिचिंग वालट प्रोजेक्शंस इलांगट एंडिंग नोट्स फील ओकट में हुस्म के एनक बलपान इते एक अपि मदर प्रैक्टिस करानो ने हैबई ओयागे ओय वॉइस से काय फील फील एकक तीन वॉइस एकक तीन एक अपरे विशेष है एक तमाइ हैरुने ඉතින් මං හිතනවා ওই වොයිස් එකෙන් දැන් තව ඔයා හින්දි වලට අමතර මොනවද ගයන්නේ මට වෙස්ටර්න් සිං ගන්න පුළුවා මට ඉස්සෙල් සිං ගන්න පුළුවා හරි එහෙමනම් මට හිතුණා දැන් මේ මේ ගීතේ තව අලංකාර ගොඩක් ගායනා කරානේ ඉතින් ඔයාගේ අතේ තමයි තියෙන්නේ තීරණය මමත් කැමතියි ඔයාගේ වොයිස් එකක් මගේ ටීම් එකට එකතු කරගන්න Thank you coach කවින්ද අපි හැරුන්නේ නැහැ හරි මම මෙහෙම දෙයක් එකහො කරන්න කැමති වා තෝරගන්න කෝච්ලත් එක්ක මේ දෙක එකතු කරගන්න පුළුවන් නම් මං හිතනවා වටිනවා කියලා. වාට ලස්සන වොයිස් ටෝන් එකක් තියෙනවා. හැබැයි සමහර තැන්වලදී මට හිතෙනවා පොඩි ආයාසයක් දෙනවා මොකද වාට හොඳට වෙබ්‍රාට් එක පුළුවන් හින්දා. හරි. හැබැයි මට හිතෙනවා වාට ඔරියන්ටල් වෙස්ටර්න් උයි දෙකම වාට කරන්න පුළුවන් හින්දා කියපු හින්දා
ඔතනින් එහාට ගියේ වොයිස් එකක් වාගේ ඇතුලේ තියෙනවා. මොකද ස්ටාර්ට් එකේ පොඩ්ඩක් පිචි තිබ්බා. හැබැයි ඊට පස්සේ වායක සෑහෙන හදාගත්තා. රයිට්. ඉතින් මාරිය කිව්වා වගේ රයිට් වාට හදාගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. හැබැයි ඒත ඔතනින් එහාට කාවින්ද ගැතුලේ ඔබට ලොකු වොයිස් එකක් තියෙනවා කියලා හැඟෙනවා. රයිට්. ඒ වගේම කාවින්දව තව එළියට ගේන්න පුළුවන්. රයිට්. ඉතින් ඒ ආත්මීය බැඳීම තමන්ගේ ගායනයට තව ගේන්න පුළුවන් නම් තවත් මං හිතන්නේ මිහිරි වේ. හර්ණත් හොඳයි කියලා දැන් හිතනවා. දැන් ඔයාගේ අතේ තියෙන කාවින්ද කාවද තෝරගන්නේ? කෝච්චස්ලා දෙන්න. මොසේ කරගන්න කොෂුමා. මට හිතනවා කාවින්දට තව කන්වික්ෂන් ඇතුව මං හිතන්නේ ගීතය තුල තව චුට්ටක් ඉඳලා ඒ ගීතය හොඳට ඇබ්සෝබ් කරගෙන ගායනා කරන්න පුළුවන් ගායකෙක් මං හිතන්නේ අපි කෝචස්ලා හැටියට ඉන්නේ ඒකෙ හින්දා ඉතින් මං හිතනවා ඒ ටික හදාගෙන කාවින්දගේ කටහඬින් මං හිතනවා ලස්සන දේවල් ටිකක් කරන්න පුළුවන් ඉස්සරහට ඉතින් මං ගොඩක් සතුටු වෙනවා එමගේ ටීම් එකේ ඉන්නේ කෝච් කුමාරියාගේ ටීම් එකේ ඒ පර්ෆෝමන්ස් එක බැලුවද මොකද හිතෙන්නේ? ඔයාගේ අයිඩියාස් කමෙන්ට් එකක් දාගෙන යන ගමන් දිගටම මේ වගේ වීඩියෝස් බලන්න The Voice Sri Lanka YouTube channel එක දැම්ම subscribe කරන්න.